එතකොට ආහාර ජීර්ණ පද්ධතියේ මේ කතා කරපු කොටස් වල ආහාර ජීර්ණය දැන් කොටස් ටික ලියලා ඇති හැමෝම පොත්වල මේ ආහාර ජීර්ණ ආකාර දෙකකට සිද්ධ වෙනවා. මම කලිනුත් මේක කිව්වා. ඒ ආකාර දෙක තමයි යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය. මේ කියන කාරණාව පොතේ ලියවිලා තියෙනෝනේ. ආහාර ජීර්ණය සිදුවන ආකාර දෙකයි. එක යාන්ත්‍රික ජීර්ණය, අනිත් එක තමයි රසායනික ජීර්ණය. එතකොට ළමයි යාන්ත්‍රික ජීර්ණය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මෙහෙම හිතන්නකෝ. දැන් අපි පළතුරු ටිකක් දාපුවම බ්ලෙන්ඩරයකට පළතුරු ටික බ්ලෙන්ඩ් වෙනවා. ඒකෙදි බ්ලෙන්ඩ් වෙනවා කියන එක යාන්ත්‍රික ජීර්ණය. හැබැයි ඒකේ තියෙන අඹ ටික වෙනස් දෙයක් බවට පත් වෙනවා නම් එහෙම වෙන්නේ නැහැ බ්ලෙන්ඩ් කරද්දී. නමුත් අපි හිතමුකෝ අඹ ටික වෙන් වෙලා ස්මූති එකක් වුණා කියලා. එතකොට අඹ වල සංයුතිය වෙනස් වෙලා. අන්න ඒකට අපි කියනවා රසායනික ජීර්ණයක් කියලා. එහෙනම් ආහාර ජීර්ණය කියන සංසිද්ධිය ආකාර දෙකකට වෙනවා. එකක් තමයි යාන්ත්‍රික ජීර්ණය, අනෙත් එක රසායනික ජීර්ණය. එහෙනම් ඒක ලියාගන්න දැන් මොකෝ ලියන්න එපා. දැන් අහගෙන ඉන්න ස්ක්‍රීන්ෂොට්ස් ගන්න අවශ්‍ය තැන්වල. හරි, පද්ධති පොතේ ලියවෙන්න ඕනේ කාරණා ටිකයි මේ කතා කරගෙන යන්නේ. එතකොට ළමයි මේ තියෙන යාන්ත්‍රික ජීර්ණය කියන්නේ මොකද්ද, රසායනික ජීර්ණය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා තියෙනවා. යාන්ත්‍රික ජීර්ණය කියලා කියන්නේ ආහාරයේ තියෙන භෞතික ස්වභාවය වෙනස් වෙන එක. භෞතික ස්වභාවය අඹ තියෙනවා නම් අඹ තලපයක් වෙනවා, අඹ ජූස් එකක් වෙනවා, ඒක භෞතික ජීර්ණය. හරි, එතකොට රසායනික ජීර්ණය කියලා කියන්නේ ආහාරයේ තියෙන රසායනික ස්වභාවය වෙනස් වෙන එක. එතකොට ආහාර ජීර්ණය සිදුවන ආකාර දෙකයි. එක දෙක යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය. යාන්ත්‍රික ජීර්ණය කියලා කියන්නේ මොකද්ද, ආහාරයේ භෞතික ස්වභාවය වෙනස් වෙන එක. රසායනික ජීර්ණය කියලා කියන්නේ ආහාරයේ රසායනික ස්වභාවය වෙනස් වෙන එක. හරි, මොනවා හරි කතා කරගෙන යනකොට කියන්න, ගැටලුවක් එන තැනක් තියෙනවා නම් කියන්න. ඊළඟට යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය පැහැදිලි කරා. එතකොට අපි බලමු එක එක අවයවයේදී කොහොමද මොකද්ද සිද්ධ වෙන යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය කියලා. දැන් බලන්න මුඛ කුහරය. ඉස්සර වෙලාම මුඛ කුහරය මේ ටික වෙනම ආයෙත් නෝට් එකක් යන්න පුතා. මේ විදිහට ජීර්ණය සිදුවන මෙන්න මේ විදිහ චාට් එකක් හැම එකකටම හදාගන්න, එහෙම වුණොත් ලේසියි. මැද අඳගන්න ජීර්ණය සිදුවන අවයවය මැද ලියන්න. ඒක ජීර්ණය සිදුවන අවයවය. ඒ ජීර්ණය සිදුවන අවයවය ලියලා ඕන රූපයකුත් අඳගන්න. වැදගත් වෙන්නේ සිද්ධ වෙන භෞතික ජීර්ණය මොකද්ද, සිද්ධ වෙන රසායනික ජීර්ණය මොකද්ද කියලා ලියන එක තමයි වැදගත්. සිද්ධ වෙන භෞතික ජීර්ණය මොකද්ද, සිද්ධ වෙන රසායනික ජීර්ණය මොකද්ද කියන එක ලියමු. ජීර්ණය මෙරවුම ඇතුළට එන්න ඕනේ. ඒ චාර්ට් එක හදාගෙන යන්න දිගටම මේ දැන් කියන අවයව වලට රවුම මැද ලියවෙන්න ඕනේ. ජීර්ණය සිදුවන අවයවය අවශ්‍ය නම් ඒකට රූප සටහනක් අඳින්න. ඒ අවයවයෙන් සිද්ධ වෙන භෞතික ජීර්ණය සහ රසායනික ජීර්ණය වෙන වෙනම ලියන්න. රයිට්, මම එක එක ඒවා කියලා දෙනවා. ගැටලුවක් තියෙනවා නම් අහන්න. ගොඩක් අය ජොයින් වෙලා නැහැ, ගැටලු ඇති කමන්නේ. එතකොට ළමයි යාන්ත්‍රික, දැන් අපි මුඛ කුහරය කියන එක බලමු. මුඛ කුහරය කියන්නේ අපි කට. මේ මුඛ කුහරය තුලදී මොකද්ද සිද්ධ වෙන යාන්ත්‍රික ජීර්ණය ළමයි? ඒ කියන්නේ ආහාරයේ භෞතික ස්වභාවයට මොකද්ද වෙන්නේ? අපි දන්නවා මේකේ දැන් දත් වර්ග කීපයක් තියෙනවනේ, කුණ්ඩක රදනක චාරක පුරස්චාරක කියලා නේද? ඒ ආහාරවල ආහාර ඉරණ එක, ආහාර අඹරණ එක, ආහාර ඇත්තටම මේ ඉරණවා, කඩනවා, අඹරනවා සහ කෙලත් එක්ක මිශ්‍ර කරලා ආහාර ගුලියක් බවට පත් කරගන්න එකත් වෙන්නේ මෙන්න මේ මුඛ කුහරය ඇතුළත. හොඳට මතක තියාගන්න, කඩලා ලියාගන්න මෙතන නැති තොරතුරු තුවාල ලියන්න. ලියද්දි මුඛ කුහරය ඇතුළත වෙන ජීර්ණය තමයි ආහාරයේ ඉරීම, කැඩීම, ආහාර කෙල සමග මිශ්‍ර වෙලා ගුලියක් බවට පත් කරනවා, ලිස්සන සුළු ස්වභාවයක් ලැබෙනවා අපිට, කෙලවලින් ලැබෙන ලිස්සන සුළු ස්වභාවය හින්දා තමයි ළමයි ආහාර ගුලිය දිව මගින් පිටිපස්සට තල්ලු කරන්නේ. හරි, ඊළඟට
මොකක් හරි ඇතුළත දිවෙන රසායනික ජීර්ණය තමයි මෙන්න මේක වැදගත්ම. ජීර්ණය ආරම්භ වෙන්නේ මුඛ කුහරය තුළදී. උදේ දැන් අපේ කටට අපි බනිස් කෑල්ලක් ගත්ත ගමම්, පාන් කෑල්ලක් ගත්ත ගමම්ම පොඩි පැණි රසක් දැනෙනවානේ. ඇයි ඒ? මොකක් නිසාද? ඇළමයි. දැන් අපිට පිෂ්ඨයේ පැණි රස නැහැ කියලා අපි ඉගෙනගෙන තියෙනවානේ. එහෙනම් ඇයි පාන් කෑල්ලක් ගත්ත ගමම් පැණි රසක් දැනෙන්නේ? මෙන්න මේ කේටයේ තියෙනවා ටයලී. එහෙම නැත්නම් කේට ඇමයිලේස් කියලා අපි කියනවා. ටයලීන් එහෙම නැත්නම් කේට ඇමයිලේස් කියනවා. මෙන්න මේ කේට ඇමයිලේස් එහෙම නැත්නම් ටයලීන් මගින් පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙනවා. එහෙනම් මුඛ කුහරයේදී සිද්ධ වෙන රසායනික ජීර්ණය තමයි පිෂ්ඨය ටයලීන් මගින් මෝල්ටෝස් බවට පත් වෙන්නේ. මම ටිකක් වේගෙන් කරගෙන යනවා. අවශ්‍ය තැන්වල ස්ක්‍රීන්ෂොට්ස් ගන්න ලියා ගන්න. හරි නේද? ටයලින් වලට කියන තවත් නමක් කේට ඇමයිලේස් ළමයි. රයිට්. අයි PDF එකක් එමු දාන්නේ නැහැ. අවශ්‍ය දේවල් ලියා ගන්න. නැත්නම් ස්ක්‍රීන්ෂොට්ස් ගන්න. රයිට්. එතකොට මෙන්න මෙතෙන්ද මතක තියාගන්න පුතේ, අපේ මේ මුඛ කුහරයට ඇතුළු වෙන ආහාරය ඊට පස්සේ ආමාශයට එනවා. ඒ ආමාශයට එන්නේ අන්න සෝත්‍රය හරහා ක්‍රමාකුංචන තරංග මගින්. ඒක අපි කලින් ලියලා තියෙන්නේ. ඒ නිසා මම ආයෙක ගැන කියවන්නේ නැහැ. එහෙනම් ඊළඟට මෙන්න ආමාශයේදී සිද්ධ වෙන ජීර්ණය. ආමාශයේදී ළමයි ඔය කියන ආකාර දෙකම අපිට වෙනවා. අර විදිහටම චාට් එක හදාන්න ඕනේ. එකක් තමයි ආමාශයේදී යාන්ත්‍රික ජීර්ණයක් සිද්ධ වෙනවා. ඒ වගේම රසායනික ජීර්ණයක් වෙනවා. ආමාශයේදී සිද්ධ වෙන යාන්ත්‍රික ජීර්ණය තමයි පුතේ ආමාශය. දැන් මේ අවයව ගැන කලින් දන්න මම ඉන්නේ සාය කියන්නේ නැහැ. ආමාශයේ තියෙන පේශි අර වගේම උඩයට පෙරලෙනවා. හරි. එතකොට මේක ඇතුළට එන කෑම එක අර බ්ලෙන්ඩර් එක දාලා කැලතෙනවා වගේ කැලතෙනවා. මම කලින් කිව්වා. ඒක තමයි යාන්ත්‍රික ජීර්ණය. එතකොට මෙන්න ආමාශයේදී සිද්ධ වෙන යාන්ත්‍රික ජීර්ණය මොකද්ද කියලා අහුවොත් මොකද්ද ලියන්නේ? ආමාශයේ බිත්ති මගින් සිද්ධ වෙනවා ක්‍රමාකුංචන චලන. ඒ මගින් ආමාශයේදී ආහාරය කුඩා කැබලි බවට පත්වලා තලපයක්. මෙන්න මේ වචනේ හරි වැදගත්. තලපයක් බවට පත්වෙනවා. මෙන්න මේ තලපයට අපි ආමලසය කියලා කියනවා. මොකද්ද කියන්නේ නවින්දි? මොකක් කියලාද අපි කියන්නේ? ආමාශයේදී හැදෙන එකට මොකද්ද කියන්නේ? කවුරු හරි කියන්නේ නිමාෂා? කේෂාන්? ආමලසය. ආමලසය කියලා කියනවා. රයිට්. එතකොට ඒක තමයි සිද්ධ වෙන යාන්ත්‍රික ජීර්ණය. ඊළඟට අපි බලමු මෙයාගේ රසායනික ජීර්ණය. ළමයි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. පුතේ. කියන දේ තේරෙනවද? ඔව් මැඩම්. රයිට්. ඊළඟට අපි බලමු මේ ආමාශයේදී මම මේ ටික කලිනුත් කියලා දුන්න වගේ පොඩි මතකයක් තියෙනවා මට. දැන් අපි ඊළඟට බලමු මේ මෙයාගෙන් සිද්ධ වෙන රසායනික ජීර්ණය කොහොමද කියලා. දැන් ආමාශයේ තියෙනවා පුතේ මෙන්න මේ කියන තුන. හරි වැදගත්. ආමාශයේ තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය HCl බඩේ ඇසිඩ් ගතිය තියෙන්නේ. මෙන්න මේ කියන තුන අනිවාර්යයෙන්ම තියෙනවා. කවුද තියෙන්නේ? HCl තියෙනවා. ඒ වගේම අක්‍රීය පෙප්සින්. එම් නැත්තම් අපි පෙප්සිනෝජන් තියෙනවා. තව එකක් තමයි ලදරුවන්ගේ ආමාශයක බිත්තියේ තියෙනවා රෙනින්. ආයෙත් කියන්න බලන්න මොනවද තියෙන්නේ කියලා ළමයි. මොනවද තියෙන්නේ? මේක හරි වැදගත්. මේක ලියාගන්න. ආමාශයේ යුෂේ දැන් අපි මෙන්න මෙහෙම චාට් එක හදද්දී දැන් අර මං කියන්නේ ජීර්ණයේ සිදුවන අවයවයේ රවුම මැද ලිව්වා. ඊළඟට එයාගෙන් සිද්ධ වෙන යාන්ත්‍රික ජීර්ණය මම කිව්වා ආමලසේ සෑදීම. ඊළඟට රසායනික ජීර්ණය මෙන්න මේ වගේ තුනකට කඩා ගන්න ආමාශයේ යුෂේ අන්තර්ගත දේ. ආමාශයේ යුෂයේ අන්තර්ගත දෑ කියලා මේ කොටස් තුනට මෙහෙම බෙදාගෙන මේ තුන ලියන්න. එතකොට තේරෙයි කොහොමද නෝට් එක ගොනු කරන්න ඕනේ කියලා.
අමාශය යුෂයේ තියෙන දේවල් තුනයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, අක්‍රීය පෙප්සින් නැත්නම් පෙප්සිනෝජන්, ලැන්ඩ ලදරුවන්ගේ ආමාශයක බිත්තිවල තියෙනවා රෙනි. ඔය තුන තමයි සාමාන්‍යයෙන් ආමාශික යුෂයේ තියෙන්නේ. හරි. හරිද පුතේ? එතන ලිව්වද? ඔව් මැඩම්. ආයිට් ඊළඟට ඔන්න බලන්න වෙන දේවල්. මෙන්න ආහාර ජීර්ණය කරන හැටි. මෙන්න මෙතනින් පටන් ගන්න. අර තියෙන අක්‍රීය පෙප්සීන් තිබ්බේ පෙප්සිනෝජන තා අක්‍රීය පෙප්සීන්. මේ අක්‍රීය පෙප්සීන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් සක්‍රීය පෙප්සීන් බවට පත් වෙනවා. අක්‍රීය පෙප්සීන් HCl මගින් සක්‍රීය පෙප්සීන් වෙනවා. මෙන්න මේ පෙප්සීන් තමයි ප්‍රෝටීන ජීර්ණය ආරම්භ කරන්නේ. නොක ගොඩාක් තැන්වල අහනවා ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වෙන්නේ කොහෙදද කියලා. ආරම්භ වෙන්නේ ආමාශයේදී. එතකොට මේ පෙප්සීන් මගින් ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ බවට පත් වෙනවා. එහෙනම් අක්‍රීය පෙප්සීන් සක්‍රීය පෙප්සීන් කරේ කවුද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රෝටීන් මගින් ප්‍රෝටීන් පෙප්සීන් මගින් පොලිපෙප්ටයිඩ බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් රෙනින් නම් තියෙන ලදරුවන්ගේ විතරනේ ළමයි. ලදරුවන්ගේ කිරි කැටි ගහන්නේ රෙනින් මගින්. මේ ටිකත් අතන පහලින් ලියන්න. ලිව්වද පුතේ ටික? දැන් ආමාශයේදී සිද්ධ වෙන ජීර්ණය සම්පූර්ණයෙන් තේරුම් ගන්න යාන්ත්‍රික ජීර්ණය තමයි ආහාරය ආවහම ක්‍රමාකුංචන තරංග මගින් ආහාර ඔක්කොම මිශ්‍ර කරලා තලපයක් බවට පත් කරනවා. අපි ඒකට ආමලසය කියලා කියනවා. රසායනික ජීර්ණය අපිට තුනක් යටතේ කතා කරන්න පුළුවන්. ආමාශික යුෂයේ තියෙන එන්සයිම වර්ග තුනයි මොනවාද? අක්‍රීය පෙප්සීන්, රෙනින් සහ මේ පෙප්සීන්. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, අක්‍රීය පෙප්සීන් සහ රෙනින්. ඒතර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් අක්‍රීය පෙප්සීන් සක්‍රීය පෙප්සීන් කරනවා. ඊට පස්සේ ඒ පෙප්සීන් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් කරනවා. හරි, ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. ඊළඟට ලදරුවන්ගේ කිරි කැටි ගැසනවා රෙනින් මගින්. හරි, තමන් තනියෙන් චාට් එක හදලා පාඩම් කරගන්න ඕනේ මේක නම් හොඳට. ඊළඟට ඔතනම තරුවක් දාලා ලියලා තියාගන්න ඒ ආමාශය හදන තැනම. ආමාශයේදී මෙන්න මේ කියන දේවල් අපිට අවශෝෂණය වෙනවා ළමයි. ජලය සම්පූර්ණයෙන්ම නෙවෙයි, ජලයේ යම් ප්‍රමාණයක් ග්ලූකෝස් සහ සමහර ඖෂධ වර්ග. අවශෝෂණය වෙනවා ආමාශයේදී. හරි, එකත් අහලා තිබ්බා ස්ට්‍රක්චර් ඩෙසේකෙදී. ආමාශයේදී අවශෝෂණය වන දේවල් මොනවද කියලා. ඒතර ආමාශයේදී අවශෝෂණය වෙන්නේ ජලය, සමහර ඖෂධ සහ ග්ලූකෝස්. ඊළඟට මෙන්න ආමලසය. ආමලසය කියන්නේ මොකද්ද? අර අපි මික්ස් කරන එකනේ. මං කිව්වා ආමාශය ඇතුළතදී ආහාර ඔක්කොම කලවම් වෙනවා කියලා. එතකොට තියෙන්නේ මේ අර්ධ වශයෙන් ජීර්ණය වෙච්ච ප්‍රෝටීන්, ජීර්ණය නොවු කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ජලය, ලවණ හා විටමින් සහ ආමාශික යුෂ. එතනම ලියලා තියාගන්න. ආමාශය චාට් එක හදන තැනම යාන්ත්‍රික ජීර්ණය, රසායනික ජීර්ණය ලියලා ආමලසය අඩංගු දෑත් පැත්තක ලියලා කොටු කරලා තියාගන්න ළමයි. ආමලසය අඩංගු දෑත්. රයිට්, ඉවරද? දැන් මේ වෙලාවේ අහගෙන ඉන්න. ඊට පස්සේ තමයි Taman chart එක තනියෙන් හදන්නේ.
ආමලසය කියන්නේ අපි ආමාශයේදී ආහාර ඔක්කොම වතුරත් එක්ක මික්ස් වෙලා හදන තලපෙණි මං කිව්වේ බ්ලෙන්ඩර් එකට දාලා මික්ස් කරනවා වගේ කියලා. ඒතර ඒකෙදි ජීර්ණ අර්ධ වශයෙන් ජීර්ණය වෙච්ච ප්‍රෝටීන්, ඒ කියන්නේ පොලිපෙප්ටයිඩ්, ජීර්ණය වෙච්ච නැති කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ්, ජලය, විටමින් හා ඛනිජ ලවණ ආමාශික යුෂ අඩංගු වෙනවා. ස්ක්‍රීන්ෂොට්ස් ගත්තද ළමයි? තව වෙලා ඕනිද? ආමාශය අඩංගු දෙ. ඊළඟට මම මේක දාන්න බලන්න. ඔන්න දැන් ඊළඟට යන්නේ ළමයි ශුද්‍රාන්තේ. ශුද්‍රාන්තයේදී සිදුවන ආහාර ජින හොඳට ආගන් අවසාන කොටස, හැබැයි දිගම කොටස අහගන්න. දැන් මෙන්නේ ආමාශය ඇතුලේ, කියන්නේ අපේ බඩ කියන කොටස. ආමාශයේදී ආහාරය සාමාන්‍යයෙන් පුතා පැය 3ක් විතර තියෙනවා. ඒතකොට මම එදා ආමාශය කියලා දෙද්දී ඔයාලට කියලා දුන්නා මේ ආමාශයේ තියනවා කියලා වක්‍ර දෙකක්. මතකද? මෙන්න මෙතන ආමාශයේ පටන් ගන්න තැන තියෙන වක්‍රයට අපි හෘදාසන්න වක්‍ර ප්‍රදානය කිව්වා. ආමාශයෙන් ශුද්‍රාන්තය ආරම්භ වෙන තැන තියෙන වක්‍ර ප්‍රදානයට මොකද්ද ළමයි කිව්වේ අපි? මොකක් කියලාද කිව්වේ? ආලාර වක්‍ර ප්‍රදානය කියලා කිව්වා. එතකොට දැන් ආමාශයේ සාමාන්‍යයෙන් පැය 3ක් විතර ආහාරය තියෙනවා. ඒකත් අර ආමාශයේ සිද්ධ වෙන ජීර්ණය ළඟම තියලා තියාගන්න දරුවෝ ආමාශයේ පැය 3ක් විතර ආහාරය තියෙනවා. ඒ තිබිලා අර අවශෝෂණය කරගන්න පුළුවන් දේවල් අවශෝෂණය කරාට පස්සේ මේ ඉතුරු ටික ග්‍රහණියට එනවා. මෙන්න මේ ආලාර වක්‍ර පිදානයේ ඔස්සේ ග්‍රහණියට එනවා. හරි. හරිද පුතේ? ඒක ඇති දෙයක් නෑ. ආමාශය ඇතුලේ පැය 3ක් ආහාර තියෙනවා කියන එක තමයි ඒකේ තියෙන වැදගත් කාරණාව. හරි. ඊට පස්සේ අපි බලමු ශුද්‍රාන්තයේදී මොකද වෙන්නේ. ඔන්න මේක තමයි අතිශය වැදගත්. මම ග්‍රහණීය පටන් ගද්දිම කිව්වා මෙයාට එකතු වෙනවා කියලා. තව මොනද මේ? මෙයාට අවයව කිව්වේ නෑ. මොනවා කියලාද අපි කිව්වේ පුතේ? අවයව නෙවෙයි, ග්‍රන්ථිනේ. ග්‍රන්ථි 3ක් තියෙනවා. වක්මාව, පිත්තාශය සහ මොනවාද? අග්න්‍යාශය. එතකොට මෙන්න මේ ග්‍රහණයේදී ආහාරයට එකතු වෙන යුෂ තුනයි. හරි. දැන් ඔයාලා ශුද්‍රාන්තයේදී සිදුවන ආහාර ජීර්ණය කියලා චාට් එකක් හදන්න ඕනේ. ශුද්‍රාන්තයේදී සිදුවන ආහාර ජීර්ණය එකකින් පහලට ගන්න. ග්‍රහණයේදී ආහාරයට එකතු වෙන යුෂ. ශුද්‍රාන්තයේ ආරම්භ කොටසනේ පුතේ. ඒ ශුද්‍රාන්තයේ ආරම්භ කොටස අර සී අකුර හැඩතින් තියෙනවා කියලා මම කලින් කියලා දුන්නා. එතෙන්දී යාට එකතු වෙනවා කිව්වා අක්මාව, අග්න්‍යාශය සහ පිත්තාශය. එතකොට මේ ග්‍රහණයේදී ආහාරයට එකතු වෙන යුෂ තුනයි. කියන්න බලන්න හැමෝම මොනවද ඒ යුෂ තුන කියලා දරුවෝ? මොනවද යුෂ තුන? අග්න්‍යාශයක යුෂය, ආන්ත්‍රික යුෂය සහ ග්‍රහණියට එකතු වෙන යුෂ තුන. හොඳටම මතක තියාගන්න. මොකද ශුද්‍රාන්තයේදී, ශුද්‍රාන්තයේ ආරම්භ කොටස වන ග්‍රහණියේදී ආහාරයට එකතු වෙන යුෂ තුනයි. අග්න්‍යාශයක යුෂය, ආන්ත්‍රික යුෂය සහ පිත්‍යුෂය. හරිද පුතේ? හරි නේද? රයිට්. ඊළඟට මම මොකුත් කියන්නේ නැහැ. මම ඉස්සෙල්ලාම අග්න්‍යාශික යුෂය අඩංගු සංගතක. ඔව් පුතේ කියන්න. මොකක් හරි ගැටලුවක්ද ළමයි? අග්න්‍යාශික යුෂය අඩංගු එන්සයිම තුනයි. හරිද? අග්න්‍යාශික යුෂය අඩංගු එන්සයිම තුනක් තියෙනවා. මොනවද ළමයි? ඒ ටික පාඩම් කරගන්න ඕනේ, කටපාඩම් කරගන්න ඕනේ. මම ඊළඟ දවසේ අහනවා. අග්න්‍යාශික යුෂය අඩංගු එන්සයිම තුනයි. මොනවද? ට්‍රිප්සීන්, ඇමයිලේස්, ලයිපේස්. ඔය තුන පාඩම් කරගන්න ඕනේ දරුවෝ. අග්න්‍යාශික යුෂයේ තියෙන එන්සයිම තුනයි ට්‍රිප්සීන්, ඇමයිලේස් සහ ලයිපේස්. ට්‍රිප්සීන්, ඇමයිලේස්, ලයිපේස්. හොඳට පාඩම් කරගන්න. ශුද්‍රා ඊළඟට තව ආන්ත්‍රික යුෂය අඩංගු එන්සයිම කියලා තියෙනවා. ඒක නිසා හොඳටම පාඩම් කරගන්න. අග්න්‍යාශික යුෂය අඩංගු එන්සයිම තුනයි. මොනවද? හරි. දැන් ඔයාලා මොකද්ද කරන්න ඕනේ? අර අතන අපි යුෂ තුන ලිව්වා නේද?
කලින් අපි ලියපු යුෂ් මේ ආන්ත්‍රික යුෂය අග්න්‍යාශයක යුෂය කියලා ලිව්වා නේද ළමයි? ආ රයිට්. මේ අග්න්‍යාශයක යුෂය ළඟ එන්සයිම ටික පහළට ලියාගෙන අර හදන චාට් එකේ ඈ. අපි දැන් මෙහෙම ශුද්‍රාන්තයේදී සිදුවන ආහාර ජීර්ණය එකලා ග්‍රහණියදී එකතු වන යුෂ කියලා මම කොටස් තුනකට බෙදන්න කිව්වනේ. ඒ කොටස් තුනේදී අග්න්‍යාශික යුෂයේ ළඟ ඔය තුන ලියන්න ඕනේ, ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස්. ආන්ත්‍රික යුෂයේ තව එන්සයිම හතරක් තියෙනවා, ඒ හතර ඉස්සර වෙලාම යටට ලියන්න ඕනේ. ඊට පස්සේ තමයි ජීර්ණය අපි කතා කරන්නේ. මොනවද ළමයි අග්න්‍යාශික යුෂයේ තියෙන එන්සයිම ටික? අග්න්‍යාශික යුෂයේ තියෙන එන්සයිම මොනවද කතා කරන්න දරුවෝ? වෙන ක්‍රමයක් නැහැ. මුලින් එන්සයිම තුන ලියලා ඉඳ ඊට පස්සේ පහලින් ලියන්න යාලා මොකද කරන්න කියලා. මේ ට්‍රිප්සීන් මගින් කරන්නේ ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් කරනවා. ඒක ඉතින් වෙන කියලා දෙන්න ක්‍රමයක් නැහැ, තමන් පාඩම් කරගන්න ඕන ළමයි. ට්‍රිප්සීන් මගින් මොකද කරන්නේ? ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ්. පිෂ්ඨය මගින් මොකද, ඇමයිලේස් මොකද කරන්නේ? ඒක නම් කලින් දන්නවා. ඇමයිලේස් මගින් පිෂ්ඨය මෝල්ටෝස් කරනවා. ලයිපේස් ලයන්න එන්න පටන් ගන්නෙ. ලයිපේස් ලිපිඩ මේදාම්ල සහ ග්ලිසරෝල් බවට පත් කරනවා. ඔන්න ළමයි අග්න්‍යාශක යුෂයෙන් වෙන ජීවනය. අග්න්‍යාශක යුෂයේ අඩංගු එන්සයිම තුනයි ට්‍රිප්සීන්, ඇමයිලේස්, ලයිපේස්. ට්‍රිප්සීන් මගින් ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් කරනවා. ඇමයිලේස් මගින් පිෂ්ඨයේ මෝල්ටෝස් කරනවා. ලයිපේස් මගින් ලිපිඩ මේදම්ල සහ ග්ලිසරෝල් බවට පත් කරනවා. හරිද පුතේ? හරි, ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න. හැබැයි ලියනකොට මං කියපු පිළිවෙලට ලියන්න. ඊළඟට මෙන්න තියෙනවා ආන්ත්‍රික යුෂේ. ආන්ත්‍රික යුෂේ අඩංගු මොනවද සංඝටක කියලා බලන්න ළමයි. මොනවද ආන්ත්‍රික යුෂේ අඩංගු සංඝටක? මෝල්ටේස් පටල ගන්න එපා. මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස්, පෙප්ටිඩේස්. මුලින්ම ළමයි ඔය ටික පාඩම් කරගෙන ඉන්නකො. මොනවද අග්න්‍යාශක යුෂය අඩංගු එන්සයිම ටික? මොනවද අග්න්‍යාශක යුෂය අඩංගු එන්සයිම තුනයි. මොනවද? කටට හුරු කරගන්න, ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස්. ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස් තුන කියන්න බලන්න ළමයි. අග්න්‍යාශක යුෂය අඩංගු එන්සයිම තුන හරි, ඒ හතර පාඩම් කරගන්න. මෝල්ටේස් මගින් ළමයි මෝල්ටෝස් ග්ලූකෝස් බවට පත් කරනවා. මේ හැදිලා තියෙන අපි දැනන් ග්ලූකෝස් ග්ලූකෝස් එකතුලා මෝල්ටෝස් හැදුනේ කියලා. සුක්‍රෝස් සුක්‍රේස් මගින් ග්ලූකෝස් තන ෆ්‍රක්ටෝස් බවට පත් කරනවා. ලැක්ටේස් මගින් ලැක්ටෝස් ග්ලූකෝස් සහ ගැලක්ටෝස් බවට පත් කරනවා. පෙප්ටිඩේස් මගින් පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල බවට පත් කර. ඔන්න ඔය ටික තමයි පාඩම් කරගන්න ඕන. වෙන මොකුත්ම අද දවසේ කරන්න එපා. ඔය ටික ලියලා අද දවසේ පාඩම් කරගෙන ඉවර කරගන්න ළමයි. එතකොට ආහාර ජීර්ණය සම්පූර්ණයි. දැන් දිරවල ඉවරයි. දැන් මුල ඉඳලා මතක් කරමු. මොකද්ද පළවෙනියෙනම ආහාර ජීර්ණය පටන් ගත්තේ කොහෙද ළමයි? ආහාර ජීර්ණය පටන් ගත්තේ කොහෙද? මුඛ කුහරයෙන්. ඔව්, ඒකල අවසානයේ චාට් එකක් අඳින්න ආහාර ජීර්ණ පද්ධතිය ඇඳලා එහෙම තමයි ඔක මතක තියාගන්න පුළුවන්. මුඛ කුහරයෙන්. මුඛ කුහරේ මොකද්ද උන ජීර්ණේ? රසායනික ජීර්ණේ. පිෂ්ඨය මොනවා බවටද පත් උනේ ළමයි? මෝල්ටෝස්. මෝල්ටෝස් පිෂ්ඨේ මෝල්ටෝස් බවට පත් උනා. ඊළඟට රසායනික ජීර්ණය ගැන විතරක් අපි කතා කරමු. ඊළඟට ගියා ආමාශයට. ආමාශික යුෂයේ තිබ්බ එන්සයිම තුන. මොනවාද එන්සයිම තුන? HCL, අක්‍රීය පෙප්සීන් සහ රෙන. HCL මොකද කරේ? අක්‍රීය පෙප්සීන් සක්‍රීය පෙප්සීන් කරා. පෙප්සීන් මගින් ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් කරා. රෙනින් ලදරුවන්ගේ කිරි කැටි ගැසුවා. ඊළඟට එන්න ග්‍රහණියට. ග්‍රහණයේදී එන්සයිම දෙකක් එකතු වුණා. එකක් අග්න්‍යාශයක එන්සයිම, අනිත් එක ආන්ත්‍රික එන්සයිම. අග්න්‍යාශයක එන්සයිම තුන කියන්නේ මතකෙන්?
Trypsin, amylase, lipase. Very good. Trypsin, amylase, lipase. Agnyashayaka. Aanthrika enzyme tuna kiya? Aanthrika enzyme tuna lamai? Hatarak tino, hatarak. Sorry, aanthrika, hatarai. Right, padang kerala tiwara karagan mama heta session ekak karanawa.